සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ සුද බයිබලයේ පිලිප්පි 2:7 වෙනි පදයයි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ දාසියෙකුගේ ස්වරූපයෙන්ගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. යටහත්කම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මූලිකම චරිත ලක්ෂණයක්. යටහත්කම පාවුල්තුමාගේත් පේත්‍රස්තුමාගේත් ලිපිවල නිරතුරුවම අවධාරණය කර තිබෙන කාරණයක්. පාවුල්තුමා පිලිප්පි 2:4 වෙනි පදේ කියන්නේ නුඹලා එක් එක්කෙනා තම තමාගේ කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න යනු වෙනුයි. ආත්මార్థකාමීත්වය සහ තමන් ගැන ඉහලින් සිතා සිටීම විසින් සෙනගව අපෙන් ඈත් කරනු ලබනවා. නමුත් දෙවෙනි පදයට අනුව යටහත්කම කියන්නේ එකඟව එක් සිත්ව සිටීමට අවශ්‍ය වෙන ගුණාංගයක් වන බැවින් සෙනග අප සමග එකතු වෙන්නට යනවා. අන් අය සමග දබර හෝ එකඟ නොවීම ඇතුව විට අප හරි බව පෙන්වීමට අපට ඇති අයිතිය අත්හැරීමෙන් ඒවා නිවා දැමිය හැකිවනු ඇති. අපගේ කැමැත්ත ඉල්ලා සිටිනවා වෙනුවට කරුණාවද මුරුදුකමද පෙන්වීම සඳහා තමයි යටහත්කම අපව කැඳවන්නේ. තුන්වෙනි පදේ කියන්නේ එකිනෙකා තම තමාට වඩා වෙනත් කෙනෙක් උතුමයි යටහත්කමින් සිතාවා යනු වෙනුයි. යටහත්කම අපගේ භාවිතය වන විට එය 7-8 වෙනි පදවලට අනුව අප වෙනුවෙන් දාසියෙකුගේ ස්වරූපය ගෙන යටහත් වූ ක්‍රිස්තුස් වහන්සේ මෙන් වීමට අපට උපකාර වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පියවර අනුගමනය කිරීම කියන්නේ අපට හොඳ වූ දේ තෝරා නොගෙන අන් අයට හොඳ වූ දේ තෝරා ගැනීම සහ ඉටු කිරීමයි. අපි මෙනෙහි කරමු. යටහත්කම විසින් එක්සත්කමට අනුබල දෙනවා. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් යටහත් වීම ගැන ස්තුතියි. අප කරන සෑම කැපකිරීමක්ම උන්වහන්සේගේ යටහත්කමේ ඡායාවක් ලෙස දැකීමට අපට උපකාර කළ මැනව. අපට නොව අන් අයට මුල් තැන දී ක්‍රියා කරමින් ඔබ වහන්සේට ගෞරව ලබා දීමට අපට ඉඩ සලසා දුන මැනව. ආමෙන්.